1968 ජූනි මාසේ 5 වෙනිදා දිනමින පුවත්පතේ සිනමා විචාරයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. සන්ධ්‍යා ජීවරාණීට ගසයි. ජීවරාණී සන්ධ්‍යාට ගසයි. ඔස්වර්ඩ් වොලීට ගසයි. වොලි රොබින්ට ගසයි. බිරියක් කන්තෝරුවටම ඇවිත් තම සැමියාට ගසයි. ඩී.ආර්. නානායක්කාර බයිසිකලයට ගසයි. කතා රචකයා අහුවෙන හැමෝටම ගසයි. දැන් මේ කියන්නේ බයිසිකල් හොරා චිත්‍රපටය ගැන. මෙහෙම ලිව්වේ ප්‍රවීණ සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ බයිසිකල් හොරා විචාරය ආරම්භ කරමින්. බයිසිකල් හොරා චිත්‍රපටය පාදක වෙන්නේ බයිසිකලයක් හොරකම් කරපු තැනැත්තෙක් ගැන. බයිසිකල් හොරා කියවම ලෝකේ තාම සුප්‍රකට චිත්‍රපටයක් තියෙනවා බයිසිකල් තියුස් කියලා වික්ටෝරියා ඩිසිකාගේ වහල ඇති ඉතාලි නවරල්ලෙන් බිහිවෙච්ච අපූර්ව චිත්‍රපටයක් බයිසිකලයක් හොරකම් කිරීම නිසා බයිසිකලය අහිමි වන පුද්ගලයන්ගේ කතාව කරනවා. දැන් මේ චිත්‍රපටයේ පාදක වෙන්නේ බයිසිකලයක් හොරකම් කරපු පුද්ගලයෙක් ගැන කතාව. මේ චිත්‍රපටයේ පාදක වෙන්නේ ඔබ අහල ඇති සමහරට දැකල ඇති ඔබ අත්විඳලා ඇති ඉස්සර කොළඹනගරයේ ජීවත් වුණා බයිසිකල් වලින් ගිහිල්ලා බත් බෙදන පිරිසක් ගැන. මේ මෑතක ලන්ච් බොක්ස් චිත්‍රපටයේ ඉන්දියාවේ හැදුනෙත් ඒ ගැන. දැන් අද මේ සංස්කෘතිය ලංකාවේ නෑ. 89 90 කාලයේ වන විට මේ සංස්කෘතිය අපේ රටෙන් බැහැරව ගියා. මේටි වෙන්නේ ලංකාවේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් කොළඹ නගරයේ විවිධ පළාත්වල ඉන්න රජයේ සේවකෝ ඒ කාලේ බොහෝ භාර්යාවන් රස්සාවල් කලේ නෑ ගෙවල් වල හිටියේ. ඔවුන් උදේ සැමියා ගියාට පස්සේ බත් එකක් හදලා පිඟන් දෙකක එකට තියලා එනවා බයිසිකල් මේ බත් ගෙනියන බයිසිකල් පදින්න උන්ගේ රැකියාව එක. ඔවුන්ට මේක බාර දෙනවා. ඔවුන් කොළඹ නගරේ ඒක තනක රැස් වෙනවා. බොහෝ විට විහාර මහදේවී උද්‍යානයේදී රැස් වෙලා අපි තුමු කඩවත පැත්තේ ඉඳන් එන බයිසිකලේ පදන් එන බත් පාර්සල් ගොඩාක් අරන් එන මේ බයිසිකල් පිටිපස්සේ පෙට්ටි හදලා තිබුණා. ඒක අරගෙන එන පුද්ගලයාත් ඊට පස්සේ අනිත් පැත්තෙන් මහරගම නුගේගොඩ පැත්තෙන් ඉඳන් එන බයිසිකල් වල දවල් කැම අරන් යනකොට උදේ 9ට 10ට විතර ඒගොල්ලෝ පිටත් වෙනවා. ඇවිල්ලා 11:45 විතර වෙනකොට කොළඹ නගරේ අර විහාර මහදේවී උද්‍යානය වැනි තැනකදී හම්බ වෙනවා. හම්බුනාම ඒ අය දැන් ඒ තැන්වල කාර්යාල වලට අදාළ විදිහට මේක බෙදා ගන්නවා. කොටුව පැත්තට යන එකන කොටුව පැත්තේ කන්තෝර වලට ගිහිල්ලා මේ බත් දෙක බෙදනවා. කඩවල වලින් කෑම කන්නේ නැහැ. ගෙදරින් බත් එකක් එනවා. ඒ ගෙදරින් බත් එක කරනවා. ඊට පස්සේ ආහාර අපෝ පිඟක් දෙක හොදාගෙන ඒක අර විදියට රෙද්දකින් ගැට ගහගෙන ආපහු ගෙදර ආවනවා. මේක මේ විශේෂයෙන්ම 79 80 දශකයේ විශේෂ මට මතක හැටියට 88 87 කාලේ විතර වෙනකම් වගේ කොළඹ නගරයේ ක්‍රියාත්මක වුණා. මේ ජීවත් වෙන බොහෝ පිරිසක් හිටියා. හැබැයි අද ඒ වෘත්තිය නැහැ. මේ ඔවුන් ඇවිල්ලා බෙදාගෙන යනවා. දැන් මේ චිත්‍රපටයේ පාදක වන්නේ එබඳු ජීවන චරිතයක් ගත කළ පුද්ගලයන් පිළිබඳ කතාවක්. හැබැයි ඔවුන්ගේ අභ්‍යන්තර මේ චරිත පිළිබඳ අවධානය යොමු වන්නේ නැහැ. මේ චිත්‍රපටයේ තිබෙන්නේ සුරවීර කියන മന്ത്രിවරයාගේ අතීත ආවර්ජනයක් හැටියට. මේ മന്ത്രിවරයාට බොහොම ඉස්සර පෙරේරා කියලා මේ එක්කෙනෙකුට අයිති කුලී නිවසක ජීවත් වුණා. තමන්ගේ භාර්යාවත් දියණියත් එක්ක. එයාගේ එකම අරමුණේ බයිසිකලයක් ගැනීම. මතක තියාගන්න පස්සේ කාලේ മന്ത്രി කරෙක් කරනවා. මේ මුද්ගලයා ඉස්සලා බයිසිකලයක්වත් නැතුව හිටියේ. අද නෙවෙයි එදා. ඊට පස්සේ ඔහුගේ මේ දැන් අර පෙරේරා മന്ത്രിතුමාට ඉන්නවා සුගත් කියලා පුතේ. මේ සුගත් මේ අර ගෙදරක යාගොල්ලගේ ගෙදරක කුලියට ඉන්න ස්වර්ණා කියන යුවතියට පෙම්බදිනවා. දැන් මේ සුරවීර ස්වර්ණා සුරවීරට සුරවීරගේ එකම බලාපොරොත්තුව බයිසිකලයක් හොයාගන්න එක. එක දවසක් බයිසිකලයක් මේ දකපු සුරවීර මේ බයිසිකලය හොරකම් කරගෙන එනවා. හැබැයි දියණියගේ කීම අහලා ඒක ආපහුගෙන ගිහිල්ලා බුදු පිළිමයක් අසල තියලා ආපහු එනවා. මෙන්න මේ වෙලාවේ බුදු පිළිම අසල තැපල් පෙට්ටියක බෑග් එක තියලා බුදුන් වැඳලා ලිපියක් තැපල් කරලා මෙන්න මෙතන යනවා අර පෙරේරා කියන മന്ത്രിවරයා ටැක්සි එක නැගිලා. සුරවීරය මේ ගෙනහිල්ලා මේ බෑග් එක බාර දෙනවා. ඒකට තෑග්ගට රුපියල් 150ක් මිනිස්සයාට හම්බ වෙනවා. ඉතින් 150 කියන්නේ ඒ කාලේ ලොකු ගාණක් නෙමෙයි 1960 ගාණක් වල. ඕක කරන්නේ හිතවෙතුකෝ මේ බයිසිකලයක් මෙලේට අරගෙන මේ එයාගේ යාළුවෙක් ඉන්නවා ජෝර්ජ් කියලා. ජෝර්ජ් ජොබ් එකක් හොයලා දෙනවා අර බයිසිකල් වල ගිහිල්ලා කෑම බෙදා දෙන්න. මේ ජෝර්ජ්ටත් ඉන්නවා නංගි කෙනෙක් මොනිකා කියලා. එයා මොනිකායි ස්වර්ණයි හරිම යාළුවෝ දෙන්නේ. මේ දෙන්නම කුණ්ඩසාලේ කෘෂි අධ්‍යාපනයේ පිටේ ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා. මේ අතර වාරයේ අර පෙරේරා මන්ත්‍රීතුමාගේ භාර්යාව තමන්ගේ පුත්‍රයා සුගත් මොනිකාට විවාහ කර දෙන්න තීරණය කරනවා. මොනිකායි ස්වර්ණත් මේ හින්දා විරසක වෙනවා. හැබැයි ස්වර්ණාගෙත් සුගත්ගෙත් සම්බන්ධයට සුරවීරාකමැති වන්නේ ජෝර්ජ් හින්දා තමන්ගේ යාළුවා හින්දා. හැබැයි ජෝර්ජ් ආපහු මැදිහත් වෙලා මේ විවාහය සිදු වෙනවා. විවාහය වෙච්ච දවසේ අහල පහල තියෙන කඩේකින් බයිසිකලයක් අරගෙන පදින සුරවීර පොලිසියට අසු වෙනවා. මේක ඔහු මුලින්ම සුගට්ටගෙන් හොරකම් කරපු බයිසිකලය. සුරවීරගේ වෘත්තීය සගයෙකු ඉදිරිපත් වෙලා බයිසිකලය හොරාගත්තේ තමන් කියලා කිව්ව හින්දා සුරවීර අන්තිමට නිදහස් වෙනවා. මේක බොහොම කතා රසයෙන් යුතු චිත්‍රපටයක්. දැන් මේ චිත්‍රපටයේ හරියට දෛවෝපගත දේවල් තියෙනවා. අවුරුදු ගානකට පෙර සුරවීර මේ බයිසිකලය තිබිච්ච වෙළඳ පොළෙන්ම ඒ සයිකලය ලබා ගන්න එනවා. ඒ වගේම මේ එයාට එහෙම නියම හොරා හම්බ වෙන්නේ එතනම. ඊළඟට තවත් ටික කාලෙකදී අර තැපල් පෙට්ටිය උඩ മന്ത്രിවරයෙක් අද නම් තැපල් පෙට්ටියට ලියුම දාන മന്ത്രി කෙනෙක් නැති වෙන්න පුළුවන්. නමුත් ගෝලෙ වෙන්න පුළුවන්. හැබැයි දා മന്ത്രിම ගිහලා එකක් දැම්මා. එන් ඒ වගේ දේවල් තිබුණා. අනිත් එක මේ චිත්‍රපටයේ ඊටාම බරපතල දෙයක් වුණා. ජාවිලාල් වෙලෙගොඩ එහෙම ලියන්නේ. K.A.W. PERERA මහත්මයා අපේ ලංකාවේ සිනමාවේ ජනකථාකරුවා නම් ඔහු මේ චිත්‍රපටයේදී ජාවිලාල් වෙලෙගොඩව ඉලක්ක කොටගෙන චරිතයක් ගොඩනගවලා චිත්‍රපටයේදී ඔහුට උපහාසයට ලක් කරන්නට කටයුතු කළා. මොකද කපටිකම චිත්‍රපටයේ සම්බන්ධයෙන් ලියවුණු නිර්දය විවේචනයට එරෙහිව K.A.W. PERERA මහත්මයා බයිසිකල් හොරා චිත්‍රපටයේදී චරිතයක් ඉස්මතු කළාම හදලම මේ K.A.W. PERERA මහත්මයාව K.A.W. PERERA මහත්මයා ජයවිලාල් විලේගොඩ මහත්මයාව උපහාසයට ලක් කරන්න කටයුතු කළා. මෙන්න මේක තමයි අර හේතුව එක අතකින් කියන දේ හේතුව. නමුත් කොයි හරි වෙතත් මේ චිත්‍රපටය තුර අර බයිසිකල් වලින් ජීවත් වෙච්ච මිනිසුන්ගේ ජීවිත අභ්‍යන්තරයට යන්නේ නැහැ. හැබැයි ඒ අවුරුද්දේ හොඳම නළුවා හැටියට රංගනයට සම්මාන දිනාගන්නේ D.R. නානායක්කාර. ඒකට හේතුවක් තිබෙනවා. චිත්‍රපටයක කවර සීමාවන් යටතේ වුවත් D.R. නානායක්කාරට ඉතාම විශේෂ හැකියාවක් තිබුණා ඔහුගේ රංගනය ඉස්මතු කරන්නට. ඔහු මේ චරිතයේ තිබිච්ච මානුෂ්‍ය ස්වභාව පියෙකු හැටියට පස්සේ අර മന്ത്രിවරයෙකු වෙනවා. ඊට පස්සේ ඔහු ජීවිතේ මුණ දේවල් ඉතාම අපූර්වට චරිත නිරූපණය කළා. D.R. නානායක්කාර ගැන අපි දවසක වෙනම වැඩසටහනක් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ස්ටීවන් ස්පිල්බර්ග් මහා ලෝකයේ අවදින සිනමා රණ්ඩාකරය කියනවා ඔහුට හම් වෙච්ච ලෝකයේ තාම අපූර්වම නළුවෙක් කියලා. මේ D.R. නානායක්කාර. එතකොට මේ චිත්‍රපටයේදී K.A.W. පෙරේරා ඔහුගේ හැම චිත්‍රපටයකම ගලා කතුරු මුවත් චිත්‍රපටි බයිසිකල් වගේ චිත්‍රපටවලදී යම් ආකාරයකට මේ සමාජයේ අපි වැඩි අවධානය නොකරන සමාජස්ථර යන්ගේ මිනිසුන් ගැන කතා කරන්න. ඒවයි ගැඹුරට ගියේ නැති වුණත් ඒවා ඇතුලේ හුදු මහා කතා රසයක් තිබුණා. බයිසිකල් හොරා චිත්‍රපටයේ ඒ ශක්තිය තිබුණා. හැබැයි මේ චිත්‍රපටයේ පුරාති වෙච්ච ශාලම ශක්තිය උනේ D.R. නානායක්කාරගේ ප්‍රශස්ත රංගනය. මොකද ඔහු අපේ රටේ සිනමාවේ සිනමා රංගනය කියන එක වේදිකාවෙන් ආපු නළුවෙකුට ඒක සහ මුලින් බෑ කළ සිනමා රංගනය ගැන ආපු මහා නළුවෙක් තමයි D.R. නානායක්කාර. මේ චිත්‍රපටයේදී ඒවර සරසවිය සම්මාන වලදී D.R. නානායක්කාර හොඳම නළුවා හැටියටත් ඒ වගේම හොඳම සහාය නිළිය හැටියට මේ චිත්‍රපටයේ පෙරේරා මන්ත්‍රීතුමාගේ භාර්යාව හැටියට රංගපාපු ජෙසිකා වික්‍රමසිංහත් සම්මාන දිනාගත්තා. බයිසිකල් හොරා චිත්‍රපටය නිෂ්පාදනය කළේ E.A.P. එදිරිසිංහ. කතාව දෙබස් තිරචනය සහ අධ්‍යක්ෂණය K.A.W. පෙරේරා. කැමරා අධ්‍යක්ෂණය කළේ ලෙනින් මොරායස්. සංස්කරණය කළේ M.P. රූපසේන. සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්. මේ චිත්‍රපටයට ගීත 4ක් ඇතුළත් වුණා. ඒ J.A. මිල්ටන් පෙරේරා සහ වික්ටර් රත්නායක ඇතුළු පිරිස ගායනා කළා. තලංගම ප්‍රේමදාස රචනා කරපු ජීවිත රෝදේ කැරකෙනවා කාලය ලොහුබඳ කැරකෙනවා කියන ගීතය. ලතා වල්පොල ඇතුළු පිරිස ගායනා කළා බුදු රැස්කඟ ගලා බසී මෙද්දිය රැලි සලසලා කියන ගීතය. කරුණාරත්න අබේසිංහ රචනා කළා. ඒ වගේම ඊටම ජනප්‍රිය ගීතයක් ඔගස්ටස් විනයගරත්නම් ගායනා රචනා කළා. ලතා වල්පොල ගායනා කරපු මල් කැකුළු කුළුඳුල් මහද හැඟුම් නොඉඳුල් පායන ඉර හඳවල් නැහැ එපමණ නොඉඳු. ඔගස්ටස් විනයගල තුන් රචනා කළේ. කොරවර සාබේශික රචනා කළ ස්වභාව ධර්මයේ අනර්ග ධනයේ පසයි ජලයයි කියන ගීතය. कलाध्यक्षण के लिए J.A. विंसन, वेशन रोपण के लिए रजी द सिल्वा, शरणाध्यक्षण के लिए रॉबिन फर्नांडो, शब्द परिपालने के लिए निमल वीराकोडी, रसायनागार परिपालने से महेंद्रन साह I.A. जोहार गेन सुरन स्टूडियो आयतने तमय रसायनागार का कल D.R. नानायक्कार, जीवरानी कुरुकुलसूरिया, संध्या कुमारी, ओस्वाल्ड जयसिंह, वॉली नानायक्कार, रूबी द मेल, डेविड धर्मकीर्ति, लिलियन एदिरिसिंघा, सोनिया दिसानायका, पर्ल वासुदेवी, रिचर्ड एल्बर्ट, जोसेफ सेनेविरत्न, लेटिसिया पेरिस, रॉबिन फर्नांडो, डॉन सिरिसेना, B.S. पेरेरा, गेमुनु विजेसूरिया, जेस्सिका विक्रमसिंघा, हर्बर्ट अमराविक्रमा, थालाथा गुणसेकरा, जस्टिन पीरिस, हर्बर्ट मेंडिस, कांति कुमारी චරිත නිරූපණය කළා. බයිසිකල් හොරා. ඔබේ අවධානයට පාත්‍ර වේතු චිත්‍රපටයක් හොයාගන්නට පුළුවන් නම් ඩී.ආර්. නානායක්කාරගේ රංගනයම මේ චිත්‍රපටයේ ප්‍රශස්ත බවට හොඳම සමත්.